තෙරුවන් සරණයි දෙවිහිටයි අපි හඳුන්වලා දුන්නු විශ්ව පීස නාලිකාවට මම අදත් ආවා ඉතාම වැදගත් කරුණු ටිකක් කියන්න විශේෂයෙන් මේ ගෙවල් වල අපේ ගෘහ ජීවිතේට වැදගත් කරුණු ටිකක් තමයි මේ channel එකෙන් ගොඩක් වෙලාවට දෙන්නේ ඒක නිසා මගේ වටේ ඉන්න ජනතාව මාව දැක්කා මේ වෙයිල පිළිගන්න නිසා මම අදාවා වැදගත් දෙයක් කියන්න අද ලොකුම ප්‍රශ්නයක් බාටත් පත් වෙලා තියෙනවා අපේ ජන ජීවිතේ පොල් පොල්ගෙඩි හතර පහක් ගත්තාම මුළු පඩි මීරණ මට්ටමට වැඩි ගල්ලන්නේ ඉස්සලා ඒ මොකද මේ පොල් මිල බසන්න මං හිතන්නේ ලේසි පුළුවන් ඒ කියලා මොකද පොල් ප්‍රමාණය එන්නේ අඩු වෙනවා පොල් වතු වලට වින කරන වසංගත ඇවිල්ලා තියෙනවා ඉඩම් කඩා විකිණීමේ වසංගතය තමයි පළවෙනි එක පොල් කුරුමියන්ට වැඩි ඒක කොහොම හරි අල්ලස් දීලා මොන જાතියෙන් හරි අවසර අරගෙන කඩලා විකුණනවාමයි ඒක මේ රටේ නවත්තන්න බෑ මේ යන විදිහට දේවල් සමහර දේවල් නවතින්නේ නැහැ ඉතින් එතකොට අපිට ඒ ගැන හැපිලා වැඩක් නැහැ අපි පුරුදු වෙන්න ඕනේ පොල් වලින් පොල් හරියාකාරව පාවිච්චි කරලා කෑම වඩා රසවත් වෙන ක්‍රමයක් මම දැක්කේ නැහැ කවුරුත් මේක ගැන කතා කරන නිසා මට හිතෙනවා කතා කරන්න දැනට අපි පොල් යොදලා උයන ක්‍රමයේදී කුමක්ද පොල් ගන්නවා ගිනි ගණන් දීලා පොල් ටික ගෙන ගන්නවා 10 දින 15 දින කිරියොත් විශාල පොල් ප්‍රමාණයක් ඕනේ 5 දින කිරියත් විශාල පොල් ප්‍රමාණයක් ඕනේ ඒක දරන්න බෑ මාසෙකට මේ පොල් ටික ගෙනලා මිරිකනවා වතුර දාලා ගාලා හොඳට ගාලා මිරිකනවා සමහර අය හොඳට මිවරණකම් ගන්නෙත් නැහැ ඊළඟට මේක මිරිකලා 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 දෙපාරක් තුන්පාරක් මිරිකලා පොල් ටික අයින් කරලා අර කිරි ටික ගන්නවා කිරි ටික අරන් හොදිවලට දාලා උයනවා මේක තමයි අපේ රටේ දැනට බහුතරයක් කරන පිළිවෙල මේ විදිහට ගෙවල් වලට සාමාන්‍යයෙන් ගමකට පොල් වත්තක්වත් නැත්තම් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙනවා මෙතන පොඩ්ඩක් බුද්ධියට පත් වුණොත් පොල් හුඟක් අඩු රටවල් තියෙනවා විශේෂයෙන් මම මේක දැක්ක ඉන්දියාවේදී මේ පොල් මිරිකලා මෙහෙම තියෙන එකක් මම දැක්කේ නැහැ AI කරන ක්‍රමවේදයක් තියෙනවා පොල් චුට්ටයි ගන්න. දැන් අපි පෙන්නනවා ඒ ක්‍රමයට හදලා මේ පොල් මේසෙදි දෙකක් විතර අරගෙන අද නවීන උපකරණ තියෙනවා බ්ලෙන්ඩර් එක බ්ලෙන්ඩර් එකට දාලා තන්නි කරම මේක උකු කිරි ගන්නට එනකම්ම බ්ලෙන්ඩ් කරන්න ඕනේ. තමන්ට ඕන ප්‍රමාණය වතුර දා ගන්නවා. ඒ ව්‍යංජනට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා මේක තන්නි කරම කිරි එකක් වෙන ගන්නටම බ්ලෙන්ඩ් කරලා මේක දාන්න රෝදියකට. අහක දාන්න කිසි දෙයක් නැහැ. කිරි ප්‍රමාණය වැඩි. උකු ගතියක් තියෙනවා රසේ වැඩි ඒ විතරක් නෙමෙයි වැඩකත්ම දේ ඔබ මෙතෙක් කරේ මෙහි තියෙන මේද කොටස් ටික මිරිකලා අරගෙන කාලා මේ වගේ ලස්සනට හැදිලා බඩ වැඩි මොකද කරන්නේ සර්ට බැරිද පොඩ්ඩක් මහතඩු කරන්න කියලා කුමාර මහත්තයාට කතා කරපු එක සහ යම් යම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න කිය එක මේද ටික කාලා විටමින් ටිකෙන් මොකද කරේ විටමින් ටික තියෙනවා ඉතුරු වෙලා අර පොල් කුඩු වල ඒ ටික අරගෙන කරපු දේ තමයි අපි බිම පොලිෂ් කරා විටමින් දාලා බිම පොලිෂ් කරා. එහෙම જાතියක් අපි කවද ගොඩ යන දේ මට නම් තේරෙන්නේ නැහැ. මේක වෙනස් වෙන්නේ නැද්ද? දියුණු වෙන්නේ නැද්ද? මනස දියුණු වෙන්නේ ජීවත් වෙන්නත් එක්කයි. ජීවිතේ වඩා පහසු වෙන්නයි මොලේ දියුණුයි. ඒක වෙනස් කරලා හදන්න නැද්ද? පොල් කිරි දාලා වින්නක වෙනස් කරලා හදන්න උවමනාවක් නැද්ද? මේ ගොඩ යන්න පුළුවන් ක්‍රමයේ තමයි අපි අද මේ පෙන්ලා තියෙන්නේ. මේ මෝඩ වැඩේ කරන්න එපා. පෝෂණ කොටස් ටිකින් බිම පොලිෂ් කරන්න ගන්න එපා. ඒ ටික ගන්න ඔබේ පෝෂණයට. ඉන්දියාව ගැන කියන්න අවශ්‍ය නැහැ මම නිතර කියන්නේ මම දන්න දේ ගැන. තවත් රටවල් වල මේ අඹරලා දානවා මමත් දැකලා තියෙනවා අඹරලා දැම්මම සියලුම පෝෂණ කොටස් එනවා පුන්නක්කු කාලා තමයි හරක් අද පෝෂණ ලැබිලා තියෙන්නේ මම පුන්නක්කු ගන්න කියන්නේ නැහැ හැබැයි මේ පොල් විෂිකරණ කට්ටිය කිරිමිරිකල පුන්නක්කු ගන්නේ හොඟක් හොඳයි මොකද එතකොට හරි බුද්ධිය පහළ වෙයි මොකද හරක තමයි අද පෝෂණේ ලබන්නේ අපි මේද කොටස් ටික අරගෙන තර වෙනවා ලෙඩ වෙනවා හાર્ට් ඇටැක් එනවා ඉතින් කියනවා පොල් කන්න එපා පොල් වලින් මේව හැදෙනවා පොල් තෙල් වල මේවා තියෙනවා පොල් වැඩියෙන් කෑවොත් මේ නහර බ්ලොක් වෙනවා ඇත්ත කතාව ඇයි අවශ්‍ය දේවල් ටික විශ්ිකරලා තියෙන්නේ මේ පොල් කෑවහම හෘද රෝග නැත්නම් කොලෙස්ටරෝල් හැදෙනවා කියලා කතන්දරේ සම්පූර්ණ අමූලික බොරුවක් මොකද මේ කොලෙස්ටරෝල් මර්ධනය කිරීමේ හැකියාව තියෙන රසායනිකයක් ඒ පොල් වල තියෙන තෙල් වල අඩංගු වෙනවා ඒක නිසා මේ පොල් සම්පූර්ණයෙන් කෑමට ගැනීමෙන් හෘද රෝගෙ මැඩ පැවැත්වෙනවා ඒකේ තියෙන තෙල නිසා නමුත් දැන් අපි අර මිරිකල ඉවරලා කිරි ටික අරගෙන විටමින් ටිකයි ඒ අවශ්‍ය රසායනික ටික තමයි ඔක්කොම විසිකරලා දාන්නේ අර මහත් වෙන මේද කොටස තමයි ඔය කෑමට දැනට යන්නේ අපේ රටේ හරි බයයි පොල් වලට. හැබැයි පොල් මිල යනවා. ඒක නිසා මෙන්න මේක මම ඔබට මේ ලාවේ මතක් කරනවා. පොල් ටික විසි කරන්නේ නැතුව එක පොල් බෑවකින් සෑහෙන වැඩ කොටසක් ගන්න පුළුවන්. පොල් බෑ පරිසංකරණ ෆ්‍රිජ් එකේ හරි දාලා ඒ ක්‍රමයකට අවශ්‍ය වෙලාවට මේ චූට්ටක් ගාලා සම්පූර්ණයෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා අඹර ගන්න. අඹරලා මේකට දාලා උයන්න. සියලුම දේවල් වලට ඊට පස්සේ මිරිකලා විටමින් ටික විනාශ කරලා විෂ කරලා දාලා ඒ ටිකෙන් ඒ ටික කුකුළුන්ට දායි ඇති කරන කට්ටිය නැත්තම් බිම පොලිෂ් කරයි අර මේද කොටස් ටික
व्यंजनेट दबट लड वेपा मतक मत मैं रोग सूकर लड नोवे हटे कील तीन सर मम की आने वोट लड नोवेना पोषण विना मेन तीन क्रम मेक समाज गतकानी मैं वील मेक अत्दा बला मम्म मे की वाल अत्दा बल बला मेचर कल कपिटी अंदर मोन गोंगड़ मेचर काल के रे तेरे मे आकार मे पोलटिक अमरला संपूर्ण मेक कूटहदल व्यंजन उयला का दवस हेमोम के अदर रस वैडी उक्वि अरे दियार वे एल्लू अगे तीन हुदी व्यंजन खनि हे हूट हदल खाने दिए मे पोलगहतीन गुणे संपूर्ण गंड पोलगहतीन गुणे उबे सिमेंट पोलोट आवश्यक तिरुवन सरणे देवीटाय। विश्व पियसर।